දක්ව ගේවන්න. තප්පර එකතු වෙලා විනාඩි හැදිලා විනාඩි පැය බවට පත් වෙලා පැය දවස් වෙලා දවස් මාස වෙලා මාස අවුරුදු වෙලා අපේ කාලය ගෙවෙනවා. මේ විදිහට ගෙවෙන කාලය තුළ ඔබත් මමත් ආපස්සට හැරිලා බලපුවාම කොයිතරම් කාලයක් ජීවිතයට මුහුණ දීලා තියෙනවද කියන දේ අපේ වයසෙන් තීරණය වෙනවා. හැබැයි ගිය අවුරුද්දේ හෝ මීට කාලෙකට කලින් හෝ අවම වශයෙන් මේ මෑතකදී හැටියට හරි හදාගත්ත, හිතාගත්ත, අනුමත කරගත්ත, තීන්දුව තීරණය කරගත්ත විදිහට ලෝකයා කතා කරනවා, වැඩ කරනවා, අදහස් දරනවා, ජීවත් වෙන්න උත්සාහ කරනවා, ජීවිතේ පවත්වනවා. කාරණාව තියෙන්නේ ඊයේ හෝ පහුගිය දිනක හෝ පහුගිය වසරක සිදු කරපු විදිහටම කටයුතු කරනවාද කියන එක නෙවෙයි. ඒ විදිහට කතා බහ කරනකොට, ඒ විදිහට වැඩ කරනකොට, ඒ විදිහට හිතනකොට තමන් සෑහීමකට පත් වෙනවාද කියන එකයි. අද වෙනකොට අපේ සමාජය තුළ අපි හුරු වෙච්ච, පුරුදු වෙච්ච එක රටාවක් තමන්ට තියෙනවාය කියන අදහසින් යුක්තව ඒ රටාවට අනුකූලව ගමන් බිමන් කරන, කතා බහ කරන, වැඩ කටයුතු කරන, හිතන පතන ස්වභාවයක් තම තමන් පුද්ගලිකව පුරුදු කරනවා. ඊයේ ලබාගත් අත්දැකීමට අනුව, ගිය සතියේ ලබාගත් අත්දැකීමට අනුව, ගිය අවුරුද්දේ ලබාගත් අත්දැකීමට හෝ පෞගේ කාලයකදී වෙච්ච සිදුවීමකට අනුව අද කතා බහ කරනවා නම්, අද හිතනවා නම්, අද වැඩ කරනවා නම්, අපි මේ මොහොත තුල ජීවත් වෙනවා කියලා කියනවාට වඩා ඊයේ ජීවත් වෙනවා කියන එක, ගිය සතියේ ජීවත් වෙනවා කියන එක, ගිය අවුරුද්දේ ජීවත් වෙනවා කියන එක, හෝ පහුගිය කාලයක ජීවත් වෙනවා කියන එක සාධාරණයි. අපේ ශරීරයේ මෙතන තිබුණා වුණාට අපි හිතින් ජීවත් වෙන්නේ මෙතන නෙවෙයි, අතීතය තුලයි. ඒක නිසායි අපේ හිතට ඇති කරගත්තා වූ ඒ අදහස් මත පිහිටලා ඒ අනුව කටයුතු කරන ලෝකයා සෑහීමකට පත් නොවෙන්නේ. හේතුව මේ වර්තමාන මොහොතට ඒ අය ඍජුව, ස්වාධීනව, විවෘතව මුහුණ දෙනවා නෙවෙයි, අතීතයක් තුළින් මුහුණ දෙන හින්දයි. සාර්ථක ජීවිතයකට මඟ කියලා දෙන පාඩමක් ධර්මයේ සඳහන් වෙනවා. අපිට කියලා දෙනවා හඳක් වගේ වෙන්න කියලා. හඳක තියෙන වෙනස ඊට වඩා අද ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්, සමහර විට අඩු වෙන්න පුළුවන්, එක වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි හඳ නැව්, හඳ ආකර්ෂණීයයි, හඳ විකසිතයි, හඳෙහි ප්‍රභාව, හඳෙහි ස්වභාව, හඳෙහි හැඩය චමත්කාර ජනකයි, විශේෂයි, වෙනස්. ඒකාකාර නැහැ ඊයේ වගේ, ඒකාකාර නැහැ පෙරේද වගේ, ඒකාකාර නැහැ ගිය සතියේ වගේ, ඒකාකාර නැහැ ගිය අවුරුද්දේ වගේ. අපිට ජීවිතේ කියලා දෙන පාඩම ගිය අවුරුද්දේ හිතපු විදිහට, පහුගිය කාලේ හිතපු විදිහට, ගිය සතියේ හිතපු විදිහට, ඊයේ හිතපු විදිහට අද හිතන්ට නෙවෙයි. මේ පහුගිය කාලය තුලදී හිතපු විදිහ තුල, අදහස් දරපු විදිහ තුල, වෑයම් කරපු විදිහ තුල වැරද්දක් තියෙනවා නම්
ධර්මානුකූල නොවන බවක් තියෙනවා නම් ඒ දේවල් ටික බැහැර කරලා ධර්මානුකූල විදිහකට අලුත් විදිහකට හිතන්න පිළිවෙන්නටයි විශේෂයෙන් හිතන විදිහේ විශේෂයෙන් දකින්න විදිහේ අලුත් ජීවිතයක් ගෙවන්නටයි ධර්මයෙන් ආරාධනාව කරන්නේ අතීතයේ තුලම ගිලිලා ඉන්නවට වඩා වර්තමානයේ විවෘත මනසකින් දකින්නට වර්තමානයේ විවෘත මනසකින් මුහුණ දෙන්නට පුළුවන් චරිතයකුයි හදාගන්න කියලා ධර්මයේ හේව ගන්නන්නේ ඒ මොනහම කලින් තමන්ගේ හිතට ආපු අදහස තුල තිබිච්ච හරි වැරද්ද තේරුම් අරගෙන ඒ දෙම කරපින්නාගෙන රැගෙන යනවාට වඩා අලුත් විදිහේ අදහසක් දරන්නට පරණ අධාර්මික වචනයම කතා බහ කරනවාට වඩා ධර්මානුකූල වෙච්ච නිවැරදි වෙච්ච සංවර වචනයකින් කතා බහ කරන්නට සංවර වැඩක නියැලෙන්නට ඔබගේ හිත නැමේවි ඒ මොකක් කළොත්ද ඊට වඩා අද විශේෂයෙන් තමන්ගේ ජීවිතය දිහා බලන්න පටන් ගත්තා සමදා සඳක් වන්න ජිනං වන්දාම ගෝතමං